අපි බලමු වර්ගමූලය බෙදීමේ ක්‍රමයෙන් සොයන ආකාරය. බලන්න මෙතන දීලා තිනවා 3.421 වර්ගමූලය අපිට කියනවා දශමස්ථාන දෙකකට සොයන්න කියලා. එහෙනම් අපි දශමස්ථාන තුනකට පිළිතුර ලබාගෙන ඉන්න ඕනේ. බලන්න අපිට මෙතන ඔන්න දශම තිතේ මේ පැත්තට එක ඉලක්කමයි තියෙන්නේ. අපි මෙතන ඉලක්කම් දෙකකට අපිට එක පිළිතුරයි ලැබෙන්නේ. එහෙනම් දශම ස්ථාන තුනකට ඕනනම් අපිට මෙතන තව අපි බිංදු ඒවා දාගන්න ඕනේ. ඔන්න මෙතනින් එක දශම ස්ථානයයි, මෙතනින් තව එකයි, මෙතනින් තව දශම ස්ථානය. එතකොට දශම ස්ථාන තුනකට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. දැන් අපි කලින් ආකාරයටම බලමු. මෙතන තුනට කලින් එන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව එක. එක ලැබෙන්නේ අපිට එක් වරක් එක. එතකොට එක මෙතනිනුත් ලියා ගන්න, දශම තිත උඩින් දශම තිත තියා ගන්න. දැන් අපිට තුනෙන් එකක් අඩු කරා දෙකයි. මේ සංඛ්‍යා දෙකම එක්වර පහලට අරගෙන ඉන්න ඕනේ. 242 ලැබෙනවා. මෙතන එක එකතු කිරීම එක කියන්නේ දෙකයි. දැන් අපිට බලන්න ඕනේ 20 ගණනකින් 242. දැන් බලමු අපිට ලැබෙනවා 20. 8 වැඩි කරලා බලමු 8ෙන්. 8 වරක් 8 64යි, 6ක් ඉතුරුයි. 8 වරක් 2 16යි, 6යි අපිට ලැබෙනවා 22. එතකොට දැන් අපි බලමු නැවත මෙතනින් එන මේ 8ේ ඉලක්කම අපිට මෙතනින් ලියා ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න අපි අඩු කරගන්න 12න් 4ක් ගියාම කීයද? 8යි. මෙතන තියෙන්නේ දැන් එකක් ගත්ත 3න් 2ක් 1යි. 18ක් ඉතුරු වෙනවා. දැන් අපි නැවත මේ සංඛ්‍යා දෙකම තමයි පුතේ පහලට අරගන්න ඕනේ. අපිට මෙතන තියෙනවා 10. දැන් අපි මේ සංඛ්‍යා දෙක එකතු කරගන්න 8යි 8යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි 2යි 1 3යි. දැන් බලන්න 1810 බලන්න 360 මෙතන සංඛ්‍යාවක් එනවනේ. 360 කීය කීයෙන් වැඩි වුණොත්ද මේ 1810ට කිට්ටු සංඛ්‍යාවක් එන්නේ? අපි බලමු 364 වාරයක් 4. දැන් 4ෙන් ගුණ කරගමු. 4 වරක් 4 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. 4 වරක් 6 24යි 1යි. 25ෙන් 5 දැම්මා දෙකක් ඉතුරුයි. 4 වරක් 3 12යි 13යි 14යි 1456ක් එනවා. දැන් අපි මේ සංඛ්‍යා දෙක අඩු කරගමු. 10ෙන් 6ක් 4යි. මෙතන දැන් තියෙන්නේ 10යි. 10ෙන් 5ක් 5යි. මෙතන දැන් තියෙන සංඛ්‍යාව 7. 7ෙන් 4ක් 3යි. 354ක් එනවා. අපි නැවත මේ බිංදු දෙකම පහලට අරගන්නවා. මෙතන මේ සංඛ්‍යා දෙක එකතු කරගන්න 8යි 6යි 3යි 368. එතකොට 3680 ගණනක් එන්න ඕනේ. මෙතනට එකම සංඛ්‍යාව එන්න ඕනේ. බලන්න අපි මෙතන 3680 මේ සංඛ්‍යාව අපිට මෙතන එන සංඛ්‍යාව 10ෙන් වැඩි කරොත් 36. මෙතන 36000 ගණනක් එනවා පුතේ. එහෙනම් අපි බලමු 9 සහ 9 ලියලා. 9 වරක් 9 81ෙන් 1 දැම්මා. 8ක් ඉතුරුයි. 9 වරක් 8 72යි. 72යි 8යි 80ෙන් බිංදුව දැම්මා. 8ක් ඉතුරුයි. 9 වරක් 6 54යි. මෙතනින් එනවා 62ක්. 62ෙන් 2 දැම්මා නැවත 6ක් ඉතුරුයි. 9 වරක් 3 27යි. මෙතනින් එනවා 27යි 6යි 33. මෙතන බලන්න අපිට 9ෙන් ගුණ කරාම ලැබෙනවා 33201ක්. ඉතුරු වෙනවා 2199ක්. බලන්න පිළිතුර ලැබෙනවා 1.8849. දශම ස්ථාන දෙකකට වට යන්න ඕනේ. දශම ස්ථාන දෙකකින් පිටිපස්ස තියෙන ඉලක්කම පහට වඩා වැඩි අගයක්. එහෙනම් අපි මේ අගයට එකක් එකතු කරන්න ඕනේ. අපිට පිළිතුර ලැබෙනවා දශම ස්ථාන දෙකකට පිළිතුර 1.85.